අපොස උසස් පෙළ හදාරන දරුදරියන්ට මේ පණිවිඩය ඉතාමත් සුබ පණිවිඩයක්. ඉතින් ඔබ 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටපු දරුවෙක් නම් ඒ වගේම ඔබ 2024 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ නියමිත අයදුම් කරුවන් සඳහා මේ ශිෂ්‍යත්වය පිරිනැමීමට ජනාධිපති අරමුදුල විසින් තීරණය කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ සඳහා අයදුම්පත් යොමු කරන්න විදුහල්පති මගින් කලාප අධ්‍යක්ෂක වෙත බාර දුන්නාට පස්සේ පළාත් අධ්‍යක්ෂක මගින් ජනාධිපති අරමුදුල වෙත යොමු කිරීමට නියමිතයි මෙම අයදුම් පත්‍රය. ඉතින් ඔබගේ වාර්ෂික ආදායම ඔබ පවුලේ වාර්ෂික ආදායම මේ මාසික ආදායම රුපියල් 75,000ට අඩු නම් ඔබ මේ සඳහා සුදුසුකම් ලබනවා. ඔබට පුළුවන් මේ අයදුම් පත්‍රය යොමු කරන්න විදුහල්පති මගින් 2023 දෙවැනි මාසයේ 3 වෙනි දිනට පෙර අයදුම් පත්‍රය යොමු කරන්න අවශ්‍ය කරනවා. ඉතින් ඔබට මෙන්න මේ තිරේ දිස්වන මෙන්න මේ අයදුම් පත්‍රය සම්පූර්ණ කරලා විදුහල්පති මගින් යවන්න ඕනේ. ඉතින් ඔබට පුළුවන් මෙම අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් www.presidentsfund.gov.lk. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ලින්ක් එක දානවා. ඉතින් ඔබට පුළුවන් අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරලා හැකි ඉක්මනින් මෙම අයදුම් පත්‍රය සම්පූර්ණ කරලා බාර දීමට කටයුතු කරන්න. ඒ වගේම WhatsApp පණිවිඩයක් යොමු කිරීම තුලින් ඔබට අවශ්‍ය නම් මේ අයදුම් පත්‍රය ඔබ වෙත මට ලබා දෙන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් 2024 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ඔබට මාසකට රුපියල් 5000 බැගින් මාස 24ක් තුල ලබා දීමට ජනාධිපති අරමුදුල විසින් තීරණය කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔබට හොඳ අවස්ථාවක් මේ ඔබගේ අධ්‍යාපන කටයුතු සඳහා අත්වලක් වෙනවා. ඒ නිසා අදම මෙම අයදුම් පත්‍ර සම්පූර්ණ කරලා විදුහල්පති මගින් යොමු කිරීමට ඔබ කටයුතු කරන්න. එහෙමනම් ගැටලුවක් තිබුණොත් ඔබට කමෙන්ට් බාර් එකේ කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේ අයදුම් පත්‍ර ඔබ වෙත ලබා දෙන්න පුළුවන් WhatsApp පණිවිඩයක් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp අංකයට ඔබ යොමු කරොත් ඔබට මේ අයදුම් පත්‍ර මම ලබා දෙන්නවා. ඒ වගේම ඔබට මේක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් මම දාලා තියෙන ලින්ක් එක හරහා. ඉතින් හැකි ඉක්මනින් මෙය සම්පූර්ණ කරලා විදුහල්පති මගින් යොමු කරන්න කියලා ඔබින් ඉල්ලා සිටිනවා.